අප ප්‍රදේශයේ ඉතා විශාල ප්‍රමාණයකින් වහුගඩු රෝගීන් බහුලව පවතිනවා. එම වහුගඩු රෝගීන් ප්‍රධාන හේතුව මේ වතුරවල තියෙන බැර ලෝහ. එම නිසා වැව්ගම් පුබුදුව ව්‍යාපෘති ඇවිත් ඉල්ලීමක් කෙරුවා මේ වතුර ෆිල්ටරේෂන් ව්‍යාපෘතියක් ඉදි කිරීමට. ඊට පස්සේ මම කිව්වා මේ නුදුරේදීම කොවිඩ් රෝහලක් කරන්න යන්නේ පුළුවන් නම් ඉක්මනට මේක ඉදි කරලා දෙන්න කියලා. මේගොල්ලෝ වහාම ඉක්මනින් කඩිනමින් මේක ඉදි කෙරුවා. ඒ නිසා කොවිඩ් රෝගීන්ටත් මේක ඉතාමත්ම සහනදායී වුණා. ඒ වගේම දැනටත් ප්‍රදේශවාසීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනයට ගන්නවා. ලැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය මගින් අප ගලම්බිදන රෝහලට ඇත්තටම විශේෂ වූ ෆිල්ටර් සිස්ටම් එකක් ඇති කළා. ඒක කොවිඩ් කාලෙදී අත්‍යවශ්‍ය වෙලා තිබුණා. එහෙනම් ස්ථානභාර වෛද්‍ය නිලධාරිතුමා ඒක හැකි ඉක්මනින් ඉල්ලලා ඉල්ලීමක් කරා. ඒගොල්ලන් ඒක හැකි ඉක්මනට කරා කොවිඩ් පේෂන්ලා වෙනුවෙන්. ඊට අමතරව අපි මේ දුෂ්කර ප්‍රදේශක ඉන්නේ ගලම්බිදන රෝහල. එතකොට ඒකේ වක්බඩු රෝගීන් වැඩි. ඒ නිසා ප්‍රතිකාර ගන්න රෝගීන් ප්‍රමාණය වැඩි. බාහිර රෝගීන් සිට වැඩිපුර රෝගීන් ප්‍රමාණය ප්‍රතිකාර ගන්නත් වගේම වාට්ටු වල නේවාසික රෝගීන් ගොඩක් ඉන්නවා. ඉතින් ඒ නිසා තාම වැදගත් මේ රෝහලට මේ වගේ ෆිල්ටර් එකක් හයි කිරීම ගැන. ඒ වගේම අපේ රෝහලේ කාර්ය මණ්ඩලය පැය 24 පුරා වැඩ කරනවා. ඒගොල්ලන්ටත් පානීය ජලය අවශ්‍යයි. ඒ නිසා ඒගොල්ලන්ටත් ඒක සතුටුදායක කාරණයක්.